අනේ මට කියන්න පුළුවන්ද සර් කීයට විතරද ගාන හදන්න දුන්නේ කියලා මගේ ෆෝන් එක ඔෆ් වුණා. දැන් වෙලාව හරිනේ ගාන හදන්න ගිය වෙලාව නම් ඉවරයි. හරි දුන්න 12 20 විතර නකා. හරි සර්. අය කට්ටිය මම 12 20 මං කිව්වේ ආවා. අය කට්ටිය අවුල් වෙලා කියන්නේ. මම මේ ගාන අවුලක් නෑ බලද්ද මේ මම හිතුවා මම දැක ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අනේ සර් මගේ මේ ෆෝන් එක ඔෆ් වුණා මේ නෝට් එකේ තියෙනවා නේ සර් ගාන. ඔකේ තියෙනවා. හරි සර් හරි thank you. තාම ෂෙයා කරලා තියුන්නේ නැහැ නේද සනක් සර්? නෑ සර් තාම ෂෙයා කරේ නැහැ සර් අද දායි නේද? හරි එහෙනම් සර් දැන් නැතත් අර සර් ඇඩ්මින් ඕනේ දාලා තියෙන එක තමයි ප්‍රශ්නේ. හරි සර් අද බැරි වුණා සර් හෙට හරි මෙහෙම කරමු. එහෙම අසුවක් වුණොත් මට ළමයි දෙන්නෙක් අපකට බෑ. අපි එක 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 සැම්පල් එකකින් එකලම් එකක් වගේ කතා කරගෙන මට මේ ඉන්බොක්ස් කරන්නකෝ මට මෙසේජ් එකක් නෝට් එක දාන්න කියලා. අන්න ඒකට මගේ නෝට් එක දාන්න. හරි සර් හරි thank you. එතකොට ඉන්බොක්ස් වලින් ගන්න වාලා ඒ කියන්නේ මේ ගෲප් එක නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට අපි ගාලේ නම් ගාලේ ළමෙක් කර දෙන්නෙක් කර ඉතින් මට දාන්න. එතකොට මට අද හවස වෙනකම් බලමු ඈ. එහෙනම් බලන්න නවරොත් අද ලොකු ප්‍රමාණයක් ලංකාවේ නම් ඉන්නේ. මේ මම එයාලා සිලෙක්ට් කර කර මම එහෙම නෝට් එක ෂෙයා කරලා මම ඒකට ගෲප් එක හරහා නේද අනිත් පැත්තට. ඒ වගේ විකල්පයක් බලමු අපි හදිම ගියේ මොකක්ද. නෑ හරියට මට සෙට් එක කතා කරන්න පුළුවන්. හරි. වැඩ පටන් ගමුද? උදාහරණයක් අපේ දෙක. බලමු. මේක උත්තර තියෙනවා ඔයාලා දෙන ආදර්ශ නිසා ප්‍රශ්නයක් වෙන්නේ. හරි පැත්තට. රුපියල් ලක්ෂයක් කඩා ව්‍යාපාරයක් ආරම්භ කෙරේ. රුපියල් ලක්ෂයක් කඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් දින 1යි 2යි විස්තර අවදානම් අයිතිකාරයන් වෙනවා පාස් ගන්න. රුපියල් ලක්ෂය. ඒකත් හරනේ. ඒක නැද්ද? මම ගල්පත. ඒකත් බැලුවා. ඉතින් ෆෝන් එකේ පොඩි චාර්ජ් මාදි ඔයාලට අහනවනේ නේද කිව්වොත් සර් අහනවා යාර සිග්නල් නැහැ අහනවා නේද ඔව් අහනවා යාර සිග්නල් නැද්ද ඔව් සර් අහනවා හරි පොඩ මම හයියෙන් කියන්නම් ඈ හරි එතකොට ඔයාල ප්‍රශ්නයක් කියවන්නේ මොකද්ද මගේ දෙවෙනි එක තියෙන්නේ රුපියල් 20000ක් කර ජංගමිනමක් ආරම්භ කිරීමනේ ඒක ජංගමිනමක් ආරම්භ කරාම 20000 අපේ රාජ්‍ය සල්ලි අයින් වෙනවනේ තව මුදල් తీරෝ බර 30000 මුදල් දිරු කරගෙන 30000 හරිද? අතන විස්තර ලියන්නේ මම පස්සේ කියන මම අර විදිහ කියනවා. මුදල් 30000 කඩ වෙනවා. බැංකු කර්තව 30000 ලැබෙනවා. අය බැංකු සල්ලි වෙන මුදල් වල බැංකු දිරු හර වෙනවා ලැබෙනවා. නේ? එකයි දෙකයි. අපර විස්තර දාන්න මොකද්ද? විස්තර දාන්න විරුද්ධ කෙනෙක් නම. එතන මුදල් වල බරව ගන්න හරගෙන තියෙන මොකද? බැංකු දිරු වෙනවා. මෙතන දාන බැංකු
उदाहरण
මුදල් తీරුවට දාලා තමයි බැංකු දෙන්නේ දාගෙන මුදල් తీරුව තමයි හර කරන්න ඕන. ඒක එතන දෙන 7500ක්. ඊළඟට අදාළ චෙක් එක මත බැංකුවට දැම්පත් කෙරේ. දැන් මේ චෙක් එක බැංකුවට දැම්පත් කරනවා. දැන් තියෙන්නේ මොකද මුදල් मुदल प्रतिशत प्रतिशत अवस्था प्रतिशत අපේ ලාච්චුවයි අපේ කරන්ට් account එක ඇතුලේ සිදු වෙන කරුණු. අපේ account ලාච්චුවේ දෙනවා ලාච්චු සල්ලි දෙනවානේ. ඒ ලාච්චු සල්ලිත් එක්ක අපි කරන්ට් account එකත් එක්ක මොනවද ගන්න දෙන්නත් වෙනවා. එක්ක ලාච්චු සල්ලි account එකට ගන්න. අපේ account එකෙන් ලාච්චු දෙනවා. එහෙමනම් මේක ප්‍රතිසකාවක් කරනවා. ලාච්චු සල්ලි account එකට හරිය account එකෙන් ලාච්චු කරේනවා නම් ඒක ප්‍රතිසකාවක්. මේ දැන් මේ හැම අවස්ථාවකම බලන්න මේ ප්‍රතිසකාවක් එන්නේ. එක ලාච්චු දෙන චෙක් එකක් යනවා account එකට. නැත්නම් account එකේ cash කරනවා ලාච්චු. නැත්නම් account එක open කරනවා. එතකොට ලාච්චු සල්ලි account එක. අනේ මාස්සාව විතරයි ප්‍රතිසදාංගේ. ඒක තරලවම අරගෙන. ප්‍රතිසදාංගෙන්නේ අපේ ලාච්චුවයි current account එක අතර සිදු වෙන ගනුදෙනු සම්බන්ධයෙන් පහන. එක ලාච්චු සල්ලි account එකට යනවා.
शेषे पहाड़ टेन दिने शेष मैं पहाड़ मैं पहाड़ करते हैं इकाई दहावी नहीं दवाई पहाड़ टे शेष नहीं सर या दिने ने आहार ने पहाड़ टे आना शेष दिने क्या ने इकाई दहाई नहीं हो नहीं सर हाँ दिने दर आओ इकाई दहावी नहीं दवाई नहीं इटा से ये लड़े आने कोलो से नहीं दर अब मास आवश्यक है ना निकाय किस तरह के होंगे एवं देखा ये किस तरह के इलाक मास मोल दर एवं देखा ये दहाई है क्या नहीं एवं देखा ये कोलो हाथ में गाना है ये गाना कहीं केरा है
ඊළඟ මාසෙ මුලට දාන්න ගොඩක් කරලා දැන් මාස අවසානයේ ගිරුම් තෝරණය කරන්න ඊළඟ මාසෙ මුලට තමයි ශේෂය ඉස්සරහට ගියේ right පස්සේ ත්‍රිත්ව තීරම දල්පත मैं कल कल आए हम प्रैक्टिस करना काफी बड़े कैमरा करना कैमरा खाने के मत तो हम करना फिर අපි දෙත දෙම දල්පත බලලා කමු. මම මම කන්න පස්සේ දෙත දෙම දල්පත කරලා කමු. ඔය ඉදිරියෙන් පන්ති ඉන්න වගේ ඉන්නේ නැහැ ගෙදර ඉන්නකොට. මේ කොයි වෙලාවෙත් ඔබ මෙහෙම මෙහෙම වෙවි ඉන්නේ. ඒ නිසා ඉතින් මේ මට තමයි ප්‍රශ්න ඔයාලට අවගන්න. කිතරම් දවල් කතා කරලා බලමු ඊට පස්සේ අපි දැන් කියනවා මුලිකව තාම එකයි කතා කරේ මුලිකව තියෙනවා කීයද කතා ඈ කාටද ගෑස් තියෙන මේ පොඩි ගෑස් එකක් තියෙන මේ ගෑස් තියෙන එක පොඩ මයික් ඔන් කරලා කතා කරමු අපේ ගෑස් පොඩි අවුලක් තියෙන මේ ලිට්‍රෝ හරි මොකක් කර එකක් නෑ ඒක හරි දෙත දිරුම් දල් කොට मैं बड़े कितना मैं खाना है किसी प्रश्न में पक्का ही नहीं तो मत नहीं ओकर नहीं कर देने मना करा ओकर नहीं कर तो देखो ना चौथे दिन मंदल पर देखें घर सामने तेरे मंदल पर देखें जब कहता आकर मंदल इसी दुकान का अंदर उधर जितने दिन मंदल पर देखें मंदल इन सारे चेक पात्र इसी दुकान का अंदर अब चौथे दिन मंदल पर देखें मंदल चेक सहा एक मंदल लेना चेक इलाक මුදල් වට්ටම් නේ මුදලින් චෙක් පත් වලින් සහ මුදල් වට්ටම් ලබා දෙනවා නම් අපි ඒකට ත්‍රිත්ව තීරු මුදල් පත් තමයි පාවිච්චි කරන්නේ මයින්නෝට කාට කවන්නේ වට පිටාර දෙන්නේ තවත් පිටාර දෙන්න නේ පොත පිටා හරි එතකොට අපි ඔකේ වට්ටම් කතා කරන්නේ මේ වට්ටම් ප්‍රධාන වර්ග දෙකක් මොනවද වට්ටම් ප්‍රධාන වර්ග දෙක වට්ටම් වල ප්‍රධාන කොටස් දෙක තමයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් හරි වෙළඳ වට්ටම් කියලා කියන්නේ වෙළඳාමේදී දෙන වට්ටම් ඈ වෙළඳ වට්ටම් කියලා කියන්නේ වෙළඳාමේදී දෙන වට්ටම් මුදල් වට්ටම් කියලා කියන්නේ මුදල් ලැබීමේදී හෝ ගෙවීමේදී දෙන වට්ටම් අද ආයතන වෙළඳ වට්ටම් කියලා කියන්නේ अब मैं भी कहना तो अब मैं बाहर ले गाना हाँ सारे एकाई एक्टर का यार मैं मेरे रिश्ते का फिर अब देखा ही आह कौन-कौन काफी यार मेरे भी गाना मैं मिलती है ना अभी ना समझते नहीं मैं क्या डाला थी ना दर नमाज़ है जो मेरे को बिम्बा रख रहा है ना इन्हें वैल्यू आते हैं ना वैल्यू और इसमें දැන් ප්‍රමාණයක් දාලා මේ සුද්දාගයක් යනවා අපි ගවන්න ඕන ගන්න. එතකොට මෙන්න මේ ඉන්වොයිස් වටිනාකම් අතුරුත ප්‍රමාණය තමයි අපි කියන්නේ. වෙළඳ වට්ටම කියන්නේ.
අපි මිලදී ගන්න වහන්නකොට තීර 10ක් කර කියන්නේ ඒක අනුකරනවා අනුකරන දාන මේ අදී ඒවා තමයි කරන්නේ තමයි බිල ගෙවන්නේ මේක එතකොට මෙන්න මේ අනුකර වෙනදාම සිදුනවට තමයි වෙනදාට කියන්නේ හරි එතකොට මුදල් වට්ටම කියන්නේ මොකද මුදල් වට්ටම කියලා කියන්නේ අපි ණයට බහින්න අරගෙන හරි විකුණනවා හරි කරනවානේ කරා පස්සේ යාලා සල්ලි ලැබෙනවලු ණයකට මේ සල්ලි හම්බෙනවා මත ණයෙන් මුදල් ගෙවනවා අන්නක මුදල් ගෙවීමේදී හරි මුදල් ලැබීමේදී හරි යම් ප්‍රතිශතයක් අඩු වෙනවා නම් අන්න ඒක තමයි මුදල් වට්ටම කියලා කියන්නේ මේ උදාහරණයක් ණයකටදී සල්ලි එම තියෙනවා ඊට පස්සේ දැන් කාලය වද නැහැනේ හරිද හිත පරණ කොටම මම වැඩකින් ගන්න යන්න තියෙනවා මට නෑ මම හිතගෙන ඉඳලා මේ මම කට්ටක් කරන්නේ මට තමයි වැඩිපුර වැඩකින් වෙන්නේ ඒ කියනවා මේ සයිස් බලුවනම් මම වගේ හතරක් විතර. මොකද සතියක් අන්නත වෙන්නේ නැහැ. කිසිම හොලක් වෙන්නේ නැහැ. මම නම් එල් දෙයක් කියන්නද කිවරයා. ඔයා ගන්න බෑ නිකන් අර මෙහෙම. මහත්තයාට උදව් වැඩකින් වෙන්නේ. ජුවරකට ඔය මැසේජ් ගන්නවා අල්ලින් තනින්. ෆොටෝ දෙකක් එකට තියලා වාඩිගෙන යනවා තමයි. හරි. එතකොට මුදල් වට්ටම් කියන්නේ मुदलो අපි සල්ලි හම්බනකොට වට්ටම් දෙනවා. මම අනිත් පැත්තට ගත්තා. අනිත් පැත්තට ගත්තා මොකද? ඈ අපි ගෙවන්න තියෙනවා කාට හරි. එයාලා කිව්වොත් අපිට මෙන්න මේ දිනේට කලින් දුන්නත් මෙච්චර ගාණක් දෙනවා. අන්න ඒක තමයි. එයාලා දෙන වට්ටම. ඒක තමයි අපි ගන්න වට්ටම. එතකොට මුදල් වට්ටම් කියලා කියන්නේ ගෙවන්න තියෙන ගාණක් හරි ලැබෙන තියෙන ගාණක් හරි අඩු කරන ප්‍රතිශතය. වෙළඳ වට්ටම් කියලා කියන්නේ වෙළඳාමදී मुदलवे අපනේ පටලවා ගන්න පුළුවන් නේද? ලස්සනට පටලවා ගන්න පුළුවන් නේ? දැන් බඩගින්න ඉන්නේ පටලවා ගන්න. කම් කම්. මම බඩගින්න නෑ. හරි. එහෙනම් දැන් 12යි 50යි. නේ? දැන් ගෙදරදී ප්ලාන් ඡවරක මොනවද? අර පෑම ගන්න ඕනද නෑනේ? අපිට කනලා පොඩ්ඩක් කරකලා නම් හවසේ වෙලාවෙන් චුට්ටක් කරකර ගන්න පුළුවන්. උයාලුන කන්න ඕනේ.